කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් මේ වෙනකොට දිනකට ආසන්න වශයෙන් 50කට ආසන්න ගණනක් මිය යනවා. කොවිඩ් රෝගී තත්ත්වය අපිට පෙර පරිදිම එක දිගට වාර්තා වෙමින් පවතිනවා. ඒ වසංගත තත්ත්වයේ තුලින් දිනකට මිය යන සංඛ්‍යාව 50ක් වෙද්දී අපි දකිනවා රටේ කතිකාවතක් ඇති වෙලා තියෙනවා. මේ මධ්‍යසාර නිවෙස් වලටම නැත්නම් ඔන්ලයින් ක්‍රමයට ජනතාව අතරට ලබා දීම සඳහා කටයුතු සම්පාදනය වීම තියෙනවා කියන එක. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවට ඊයේ මාධ්‍ය විසින් වාර්තා කෙරුවා. මම හිතන්නේ වසංගත තත්වයකදී අපිට කොවිඩ් සඳහා හරිහමං ඖෂධයක් නැහැ. එතකොට අපි මේ වෙලාවේ කොවිඩ් වලට ජනතාව උනන්දු කරන්නේ, ජනතාවට තොරතුරු දක්වන්නේ, ජනතාව පෙළගස්සන්නේ තමුගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න කියන එක. ඒතර ප්‍රතිශක්තිකරණය හරහා තමයි මේ කොවිඩ් රෝගේ වළක්වා ගන්න පුළුවන්. එතකොට ආහාර පාන වෙන්න පුළුවන්, ඖෂධ වර්ග වෙන්න පුළුවන්, එතකොට පිටිමින් වර්ග වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම පාවිච්චි කරලා අපි ජනතාවගේ ප්‍රතිශක්තිකරණය එන්නත් භාවිතයෙන්ත් අපි ප්‍රතිශක්තිකරණයයි අපි වැඩි දියුණු කරන්නේ. එහෙම තත්වයක් තියෙද්දි ජනතාවගේ ඒ තියෙන ප්‍රතිශක්තිකරණය හීනකරන්න බලපාන ප්‍රධානතම කාරණයක් වෙච්චි මධ්‍යසාර ඔන්ලයින් ක්‍රමයට භාවිතා කරන්න නැත්නම් ඔන්ලයින් ක්‍රමයට ලබා දෙන්න උත්සාහ කරනවා නම් ඒක ඉතාමත්ම කනගාටුදායක කාරණාවක්. ඒ විතරක් නෙවෙයි, ඔබ දන්නවා ඇති වසරකට 23,000ක් මිය යනවා මේ මද්‍රව්‍ය නැත්නම් මද්‍යසාර භාවිතාවෙන් හින්දා. දිනකට ආසන්න වශයෙන් 63ක් මිය යනවා මේ ඇල්කොහොල් භාවිතාවෙන් හින්දා. ඒ හින්දා අපි දිනකට 63ක් මිය යද්දී ආසන්න වශයෙන්, දිනකට කොවිඩ් රෝගයෙන් තවත් 60ක් මිය යද්දී, දිනකට 100කට අධික සංඛ්‍යාවක් මිය යන්න ඕන වාතාවරණය සකසමින් ඉන්නවා මේ වෙන විට මේ ශ්‍රී ලංකාව තුල. ඒක තාමත්ම අවාසනාවන්ත කටයුත්තක්. ඒ වගේම අපි දකිනවා මේ මධ්‍යසාර සහ මද්‍රව්‍ය නැත්නම් ඕනෑම දෙයක් මේ දේවල් නිවස වෙත ළඟා කරලා දීමෙන් ඒකෙම නරක පූර්වාදර්ශයක් එනවා. හැබැයි අපි අනිත් පැත්තෙන් බලනකොට ජනතාවට තමුන්ගේ ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න හැකියාවක් නැහැ. වෙළෙන්දන්ට ගොවියන්ට තමුන්ගේ එළවලු ටික විකුණ ගන්න හැකියාවක් නැහැ. ඒ සඳහා නිවැරදි යාන්ත්‍රණයක් හදාගන්න බැරි වෙච්ච අය ලහිලහියේ මේ දුම්කොළ මද්‍යසාර නැත්නම් මේ මද්‍රව්‍ය නැත්නම් මේ මත්පැන් විකුණන්න යාන්ත්‍රණයක් හදලා දෙනවා. ওই යාන්ත්‍රණය තිබ්බේ නැහැ පෙන්ෂන් එක මිනිස්සුන්ට ගෙදරට ගෙනහිලා දෙන්න. ওই යාන්ත්‍රණය අදටත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරියට ඖෂධ ටික නිවසේදී මිනිස්සුන්ට ලබා දෙන්න රෝහලෙන් අරගෙන ගිහිල්ලා. හැබැයි එහෙම නැති යාන්ත්‍රණයක් මේ මත්පැන් සඳහා ඉක්මනින් කඩිමුඩියේ ලබා දීම ඉතාමත්ම ප්‍රශ්න සහගතයි. ඒ වගේම මේක අපිට හිතෙන්නේ මේක රට තුල ක්‍රියාත්මක වෙන යම්කිසි ආකාරයක කුමන්ත්‍රණයක් කියන එක. මොකද මෙවැනි දේවල් රට තුල ප්‍රචලිත කරන්න බොහෝ සෙයින් උත්සාහ කරන ආයතන සහ පුද්ගලයෝ අපි දකිනවා රට තුල සමාජය තුල ඉතාමත්ම හොඳින් සැරිසරනවා, ඔවුන්ගේ කටයුතු කරගෙන යනවා. ඒ හින්දා අපි රජයටත් ඒ වගේම මේ සඳහා විරුද්ධව ඉන්න රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වලටත් මේ සඳහා පෙළගැහෙන්න අපි පූජක පක්ෂයටත් සියලුම ආගම් ජාති ભેද නැතුව මේ සඳහා විරුද්ධ වෙන්න ලෙස ඉල්ලා සිටිනවා. මොකද මේක රට තුල ව්‍යසනයක් කරන්න අරාඳින අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ඔබ දන්නව ඇති මේ වෙලාවේ සෞඛ්‍ය අංශ මොනතරම් අමාරුවෙන්ද ක්‍රියා කරන්නේ. සෞඛ්‍ය අංශ වලට මේ වෙලාවේ කොවිඩ් රෝගිය හොඳටම ඇති මේ දීලා තියෙන බලපෑම. මේ කොවිඩ් රෝගිය පාලනය කරගන්න බැරිකමක් තියෙද්දි, කොවිඩ් රෝගිය සඳහා රෝගීන්ව හසුරුව ගන්න බැරිකමක් තියෙද්දි, මේ මද්‍යසාර හරහා නැත්නම් මේ ඇල්කොහොල් හරහා මේ මත්පැන් හරහා තවත් රෝගීන් ප්‍රමාණයක් වැඩි කරලා දෙන්න, ඒ වගේම ඒ හරහා අතුරු ඵලයක් හැටියට තව අනතුරු ප්‍රමාණය වැඩි කරන්න, ඒ වගේම ඒත් එක්කම තියෙන මේ ඩොමෙස්ටික් වයලන්ස් නැත්තම් ගෘහාශ්‍රිත මේ හිංසනයන් නැත්තම් ගෘහාශ්‍රිත තියෙන මේ යම්කිසි කලහකාරී තත්ත්වයන් වැඩි කරන්න බලපානමත් පැන්
ඔවුන් සමාජගත කරන්න උත්සාහ කරනවා. මේකෙන් සෞඛ්‍ය අංශ අපහසුතාවයට පත් වෙනවා. මේකෙන් ආරක්ෂක අංශ විශේෂයෙන් පොලිසිය අපහසුතාවයට පත් වෙනවා. මේකෙන් සාමාන්‍ය මහජනතාව අපහසුතාවයට පත් වෙනවා. තවත් කාරණාවක් තියෙනවා. මත්පැන් සඳහා බැහැ වෙච්ච පිරිසක් ඉන්නවා. මත්පැන් සඳහා බැහැ වෙච්ච පිරිස බොහොම අපහසුයෙන්වත් මේ වෙලාවේ ඔවුන් පාලනය කරගෙන යම්කිසි ආකාරකින් නිවෙස් වලට වෙලා රැඳී ඉන්නවා. මේ ඇබ්බැහි වෙච්ච පිරිස ඉලක්ක කරගනිමින් ඔවුන්ට මත්පැන් සැපීමේ යම්කිසි ක්‍රමවේදයක් සකසනවා කියන එක ඉතාමත්ම ලැජ්ජා සහගත කාරණාවක්. Breaking.lk